Tiruan sana iya. Tiruan sana iya. Tiruan teh ahe. Hondai, ehe no teh di. Ada mi api wede setahana. Macam mahintan ya angka visi ayat. Angka visi hatta wede setahana. Ada api pawat mani di latini. Ting Indra Irangani mahatmiyata mama pera denum dunna ada mama balaporottu wenawai kiyala nawatha satipatthana bhavanave kaya anupassana veda anupassana citta anupassana tuna vistara karanna etakota e vistare arambha karanna etakota e vistareta athulath wennone satipatthana bhavanawa pilibanda handinwimak e wagema Purva krutya, ekene bhavana karanna pera api ekata sudanam, obathumiya sudanam vechcha aakare me satipatthana bhavanawa sadaha api shastrin wahanseva namaskara karala sama sanga trividhi ratne kama karagena ilangata e adhisthana purvakawa e maitriya purunu kirima Maitri kamatahan, marbul kamatahan, maitri kamatahan sah, satara kamatahan purudu kirima sah, ilangata ana sati nimitta mul karagena anapana sati. Ote etening ilangata anikut anupassanawata bhavanawa vyapta karapu hati. Inna me tika obathumiyata puluwan vidiyata dan metek api warin wara meka puhunu una. Itin nawatha teramatta kirimak vidiyata me vistare karanne nan mama aradhana karuvatta sadu 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 e bhagyavattu arihattun samma sambuddhana mahanseta mama namaskara karana mage namaskare veva e utum anagyanika sri saddhana rakshayata mama namaskara karana mage namaskare veva e utum astare pujjala mahasangha ratnayata mama namaskara karana mage namaskare veva මාගේ මේ මුළු ජීවිතේම උතුම් තිසරණයට පූජා කරනවා පූජා වේවා පූජා වේවා පූජා වේවා මාතින් ත්‍රිවිධ රත්නයේ දෛත්‍ය තිසරණයට යම් වරද සිදු වේ නම් ඒ සියලු වරදට මට පරමෝත දේවන් වහන්සේ තිවන් වේ සමාව ලැබේවා සමාව ලැබේවා තිවන් වහන්සේ සමාව ලැබෙන සේක්වා සාදු 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 මාගේ කරන මානසිකාරයේ මාගේ මේ ධර්මා භාවනා වෘත්තමන්ට Guru Bahariyakmu Dewa, Sadu, Sadu, Sadu. Mulimma, api Pia Urumaya Bhagyavatun Vante, api Deshana Kala Dewa, Pia Urumaya Vase Karanne Kela, itu kata Pia Urumaya Kiyanne Mukadde, me Pia Urumaya Kiyanne, me Satara Satipattana, Satara Satipattana Kiyanne, Satara Anshayaka, Siya Pavattana, හතරක් ගැන තමයි අපිට අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ මොනවද ඒ හතර තමයි කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව. එතකොට මට අද මානසිකාරය පවත්වගෙන යන්න කියලා තියෙන්නේ. මගේ භාවනා කරතුමා මට උපදෙස් දීලා තියෙන්නේ කායානුපස්සනාවත් චිත්තං වේදනං පස්සනාව සහ චිත්තං පස්සනාව. එතකොට මුලින්ම අපි ගන්නවා කායානුපස්සනාව. කායානුපස්සනාව කියන්නේ කය සිදුවන ක්‍රියාකාරීත්වයේ දෙස සිහියෙන් සිටීම. සිහියෙන් ඉන්න එක බලාගෙන. එතකොට කායානුපස්සනාවේ කමඨහන් 14කින් අපිට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට කමඨහන් 14 හැදින්නේ ආනාපාන සතිය ඉරියාපත සතිය සති සම්පජඤ්ඤයත් ප්‍රතිකූල මානසිකාරයත් ධාතු මානසිකාරයත් සහ නවසීවතිකය නවසීවතිකය එකතු වෙනවා නමාකාරයකට බැඳීම නිසා ඒ නමයත් එක්ක කමඨහන් 14 හැදිනවා එතකොට අපි දැන් බලමු කායානුපස්සනාවේ මුල්ම කමඨහන තමයි ආනාපාන සති කමඨහන. එතකොට ආනාපාන සතිය වඩන්න
අපි මුලින්ම අපි කරන්නේ සතර ආරක්ෂක භාවනා වඩනවා. ඒ කියන්නේ සතර කමතහන් වඩනවා. ඒක තමයි බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභ සතිය සහ මරණ සතිය. එතකොට මේ හතර වඩලා ඊට පස්සේ අපි සියලු දෙනාටම මෛත්‍රිය කරලා තමයි ආනාපාන සතිය ආරම්භ කරන්නේ. එතකොට ආනාපාන සතිය ආරම්භ කරනකොට අපි මෙන්න සති නිමිත්ත තියෙනවා අපිට. ආනාපාන සතියේ සති නිමිත්ත කියන්නේ හුස්ම රැල්ල වදින තැන සිහිය පවත්වන එක. ඒ කියන්නේ හුස්ම රැල්ල වදින තැන අපි සිහිය පවත්ව ගන්න ඕනේ. එතකොට අපි ඉස්සෙල්ලා සති නිමිත්ත තේරුම් ගන්න ඕනේ. මොකද්ද සති නිමිත්ත කියන්නේ? එතකොට සති නිමිත්ත කියන්නේ සත්තු 6 දෙනෙකුත් ඉන්නවා, ශක්තිමත් කණුවකුත් තියෙනවා, ලණු 6කුත් තියෙනවා. එතකොට මේ ශක්තිමත් කණුව තමයි සති නිමිත්ත කියන්නේ. අර සත්තු 6 දෙනා තමයි ඇස, කන, දිව, නාසය, කය, මනස කියන්නේ. ලණු 6 තමයි සිහිය. දැන් අපි බලමු සත්තු 6 දෙනාව අපි අර ලණු 6 අරගෙන එකට ගැට ගහනවා. එතකොට මේ සත්තු 6 දෙනා එකට ගැට ගන්න අවස්ථාව සමානයි භාවනා නොකරන දැනත්තා. එතකොට දැන් අපි අර භාවනාව වඩමින් ඉන්නවා. ඉන්නකොට දැන් එක සතෙක් බලවත් වෙලා එයාට ඕන පැත්තට අදිනවා. අර ලණුව අදිනවා. අදිනකොට අර අනිත් 5 දෙනා ඒ පැත්තට ඇදිලා යනවා. ඊට පස්සේ තව සතෙක් බලවත් වෙලා ඒ සතත් එයාට කැමති පැත්තට, එයාට හිතෙන පැත්තට එයා අදිනවා. එතකොට ඒ පැත්තට මේ 6 දෙනා අහ 5 දෙනාත් ඇදිලා යනවා. ඔය ආකාරයට එක එක් සතා එයාට ඕන ඕන පැත්තට, එයා කැමති පැත්තට ලණු අදිනවා. ඒ අදිනකොට අර 5 දෙනාම ඒ ඉන්න ඔක්කොම ඒ පැත්තට ඇදිලා යනවා. දැන් ඔය ක්‍රමේ හරියන්නේ නැහැ නේ මේ භාවනාව කරගෙන යන්න අපිට. ඊට පස්සේ අපි කරන්නේ කරන වැඩේ මේ ලණු ටික අරගෙන අර ශක්තිමත් කණුවට ගැට ගහනවා. ඒ කියන්නේ සති නිමිත්ත කියන කණුවේ ගැට ගහනවා. ඒ සති නිමිත්ත කියන කණුවේ ගැට ගන්න අවස්ථාව සමානයි භාවනා වඩන යෝගාවචර තැනැත්තා. එතකොට දැන් අපි භාවනාවේ දැන් හුස්ම රැල්ලේ සිට තියාගෙන භාවනාව කරමින් ඉන්නවා. ඒ කියන්නේ හුස්ම ඉහළ පහළ යන ඒ රිද්මය අපි ඒ ආකාරයට බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට දැන් ඇහැට පෙනිච්ච රූපය මේ හිතට මතක් වෙනවා. එතකොට මේ රූප ඇහැට දැකපු රූපය ඔස්සේ මේ සිත දුවනවා. දැන් මේ සිත දුවනකොට දැන් අපේ සිහිය නැහැ, භාවනාවේ නැමේ හිත තියෙන්නේ. එතකොට අර සති නිමිත්තෙන් මතක් කරලා දෙනවා ඔය මොකද්ද කරන්නේ, දැන් ඔය ඉන්නේ සති කමටහනේ නෙමෙයි, භාවනාවේ නෙමෙයිනේ කියලා හිත නැවත ඒ කමටහනට ඇදලා දානවා. ඊළඟට කොහොම ටික වෙලාවක් ආයි භාවනා කමටහනේ රැඳිලා ඉන්නවා. ඒ රැඳිලා ඉන්නකොට ආයෙත් සිත යනවා කනට ඇහිච්ච ලස්සන ගීතයක මිහිරියාවක් මතක් වෙලා ඒ ඔස්සේ හිත දුවනවා. එතකොට මොකද වෙන්නේ, දැන් භාවනාවෙන් පිට. එතකොට ආයෙත් අර සති නිමිත්තෙන් අපිට මතක් කරලා දෙනවා දැන් හිතට දීලා තියෙනවා නේද වැඩ, ආනාපාන සතියේ සිත පවත්වන්න නේද තියෙන්නේ, දැන් ඔය කරන්නේ වෙන මොකද්ද කියලා ආයි සති නිමිත්තෙන් අර කමටහනට සිත යොමු කරලා දෙනවා. ඊට පස්සේ දැන් යාළුවෝ ඊට පස්සේ එහෙම සිත එහෙම කමටහනට එකතු කරලා දාලා ඊට පස්සේ දැන් ওই විදිහට හුස්ම රැල්ලේ ස්වභාවය අපි ඉතින් බලාගෙන බලාගෙන ඉන්නවා. ඔහොම බලාගෙන බලාගෙන ඉන්නකොට අපිට මේ හුස්ම රැල්ලේ දැන් සති නිමිත්ත හොඳට ප්‍රකට වුණාට පස්සේ හුස්මේ විවිධත්වයක් අපි දකිනවා. ඒ කියන්නේ හුස්මේ කෙටි බව, දිග බව, දැනෙන නොදැනෙන බව, දසියොම්ම හුස්ම රැල්ල දැනෙන්න පටන් ගන්නවා. එතකොට ඔය ආකාරයට අපි
හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නකොට ඒ භාවනාව දියුණු වෙනකොට අර 6 දිනාට දැන් ආහාර නැහැ. එතකොට අපේ භාවනාව දියුණු වෙලා අපේ ආයතන වලට ගලාගෙන එන සිතුවිලි අපි අර සති නිමිත්තෙන් එන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ එතනින් අපිව දානව කමටහනට. ඒක නිසා අපි දැන් භාවනාව දියුණු කරගෙන ගියාට පස්සේ අර සත්තු 6 දිනාට ආහාර නැහැ. එතකොට ඒ අය එතන මැරිලා වැටෙනවා. ඒ මැරිලා වැටෙනවා කියන්නේ ආයතන නිරෝධ එතන ආයතන එන රහත් බව. ඒ එතනින් අන්නේ විදියට අපි සති නිමිත්ත පිටවගෙන ආනාපාන සති කමඨාන වැඩුවොත් අපිට ඒ භාවනාව තුළින් අපේ නිවන අවබෝධ කරගන්න පුළුවන්. එතකොට අපි අපේ කය මෙහෙමනම් ඊළඟට අපි බලනවා බාහිර කයේ ස්වභාවයත් මෙහෙමයි කියලා දැනගන්නවා. ඊට පස්සේ ආජ්‍යත්ත බාහිර අනිත්‍යයේ කයත් මගේ කයත් මේ ආකාරයෙන් මේ විදියට හුස්ම ක්‍රියාකාරීත්වයක් නේද තියෙන්නේ කියලා දැනගන්නවා. ඊට පස්සේ ඇතිවීම දකිනවා, ඒ කයේ නැතිවීම දකිනවා, ඊළඟට ඇතිවීම නැතිවීම දකිනවා. ඒ දෙකපු අවබෝධය වුණත් සියුම් අවබෝධයක් ඥාන මාත්‍රයක් ලෙස සලකලා මේ කයේ කිසිම දෙයකට නොඇලී නොමුලාව වාසය කරනවා. ඒ වගේම කිසිම දෙයක් උපාදාන කරගන්නෙත් නැහැ. ඔන්න ඔය ආකාරයට ආනාපාන සති කමටහන විස්තර කරන්න පුළුවන්. ඊළඟට අපි යනවා දෙවැනි කමටහනට. දෙවැනි කමටහන තමයි ඉරියව් පැවැත්වීම. ඉරියව් හතරක් තියෙනවා. ඒ ඉරියව් හතර තමයි අපි ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්නකොට හිතනවා මම දැන් ඉඳගෙන ඉන්නවා. ඊළඟට මම දැන් හිටගෙන ඉන්නවා. මම එතකොට හිතනවා මම දැන් හිටගෙන ඉන්නවා. මේ මොහොතේ කරන දේ විදියට තමයි මේ ක්‍රියාකාරීත්වයට හිත යොමු කරන්නේ. ඊළඟට අපි දැන් සැතපි සිටිනවා නම්, ඒ කියන්නේ හාන්සි වී සිටිනවා නම් මම දැන් හාන්සි වෙලා ඉන්නවා කියලා හිතනවා. ඊට පස්සේ ඇවිදිනවා. ඇවිදිනකොට හිතනවා මම දැන් ඇවිදිනවා. ඔය ආකාරයට ඒ කමටහනේ සිත් පවත්වනවා මේ මොහොතේ. ඊළඟට ඒක අන් අයගේ කයටත් තමන්ගේ කයටත් ඒ ආකාරයට බලලා ඒ කයේ නොඇලී නොමුලාව නොගැටී වාසය කරනවා. ඒ දේවල් වලට උපාදානය කරගන්නේ නැතුව. ඊළඟට අපි යනවා සම්පජඤ්ඤ සති. සම්පජඤ්ඤ සති කියන්නේ කායानुපස්සනා වෙන තුන්වෙනි කමඨහන. ඒ තුන්වෙනි කමඨහන විස්තර කරනකොට අපි ගන්නවා, අපි යොදා ගන්නවා සක්මන් මළුව. දැන් මේ සක්මන් මළුවේදී වෙන්නේ මේ සියලුම දේවල් සිද්ධ වෙනවා. ඉඳ ගැනීම, නිදා ගැනීම හැර අනිත් සියලුම ක්‍රියාකාරීත්වයන් මේ සක්මනේදී සිද්ධ වෙනවා. සක්මන් මළුවේ අපි කමටහන වඩන්න පටන් සක්මන් කරන්න පටන් ගත්ත තැන ඉඳලා අපි මේ ටික සියලුම දේ කරනවා. ඉස්සරහට යනවා, ආපස්සට එනවා, ආපසු හැරෙනවා, වටපිට බලනවා, අතපය දිග හරිනවා, ඇවිදිනවා, නැගිටලා ඉන්නවා, හිටගෙන ඉන්නවා. මේ ආකාරයට මේ හැම ඉරියව්වක්ම පවත්වනවා අර මං කලින් සඳහන් කරපු ඉරියව් දෙක හැර. එතකොට සක්මන් මළුවෙන් ඒ කමටහන විස්තර කරගන්න පුළුවන්. මේක එදිනෙදා ජීවිතේටත් ගලපලා ගන්න ඕනි. හැමදාම මේ මොහොතේ කරන සියලුම වැඩ කටයුතු වලට, කියන්නේ දැන් මම ගන්න උදාහරණය තමයි පොල් ටිකක් ගන්නකොට ඒ පොල් බෑයක් මුලින් පොල් බෑය පොල් විඳලා පොල් ගෙඩිය අරගෙන පොල් බෑය ගන්නකොට ඒක ගෙවිලා ගෙවිලා ගිහින් පොල් කටුවක් බවට පත් වෙලා යනවා. ඒ කමටහන තමයි මම, ඒ උදාහරණය තමයි මම ගොඩක් විට ගන්නෙ. එතකොට මේක අපේ ජීවිතයට ගලපගෙන එදිනෙදා ජීවිතය ගත කරනකොට මේ සියලුම කටයුතු වලදී යදා ගන්න පුළුවන්. එතකොට මෙතනදී වෙන්නේ දැන් පේනව නේද, මෙතනදී සිතටත් කයත් නැ, කය නැතුවත් කයට සිත නැතුවත්
පවතින්න බෑ. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ඕනිය කියන්නේ යට මෙයන්. මෙයාට එයත් උපකාරයි. ඉතින් ඒ දෙන්නට දෙන්න ඕනේ. දෙන්න නැතුව දෙන්න තනිටයන් තනියෙන් එක්කෙනෙකුට පවතින්න බෑ. ඉතින් ඒ විදිහට මේ සම්පජන්‍ය පබ්බේ විස්තර කරන්න පුළුවන්. ඊළඟට අපි යනවා පටිකූල මානසිකාරය බලන්න. පටිකූල මානසිකාරය කියන්නේ අපේ ශරීරයේ තියෙනවා තද කොටස් 20ක් තියෙනවා. එතකොට ඇලින වැගිරෙන කොටස් 12ක් තියෙනවා. ඊළඟට අපි එතකොට මේ කොටස් 32 තමයි ගන්නෙ පටිකූල මානසිකාරයේදී. එතකොට මේ තද කොටස් 20 වෙන වෙනම ගොඩවල් 20ක් ගැව්වාම ඊට පස්සේ අර ඇලින වැගිරෙන කොටස් 12 වෙන වෙනම ගොඩක් ගැව්වහම ගොඩවල් 12. එතකොට මේ 32ම ගොඩවල් 32ක් විතරයි. එතකොට මෙතන මම කියලා, මගේ කියලා, මට වටිනවා, මම මේ ආස දෙයක් කෑල්ලක් මෙතනින් ගන්න තියෙනවද? මෙතන කිසිම කෑල්ලක් අපිට වටිනවා කියලා ගන්න කිසිම දෙයක් නැහැ. එතකොට ওই රූප මේ අපිට මෙතන ලස්සනයි කියලා ගන්න කිසිම දෙයක් නැහැ. එතන තියෙන්නේ හේතුඵල ධහමට අනුව සකස් වෙලා තියෙන ධර්මතාවයක් පමණයි. ඒ කියන්නේ දැන් මේ රූපේ ලස්සන වෙන්නේ මේ කොටස් ටික එකතු වෙලා ගැට ගැහිලා හරි ගැසිලා හැදිලා ආපු නිසා තමයි ওই ලස්සන රූපයක් අපි ඔබාගේ හැමෝම දකින්නේ ලස්සනයි ලස්සනයි කියලා. ඉතින් මේ කොටස් ගොඩේ අපිට ලස්සනයි කියලා ගන්න දෙයක් නැති බව මේ ද්වන්තිස් ආකාර මන භාවනාව වඩන තැනැත්තා දැන දෙක අවබෝධ කර ගන්නවා. මෙතන ඇති හේතුඵල ධාමත අනුව හැදින සකස් වෙන ධර්ම හේතු නැති වෙනකොට නැති වෙලා යන ධර්මතා ස්වභාවයක් පමණයි කියලා. එතකොට එතනත් අර විදියට ඇතිවීම නැතිවීම හට ගැනීම ඔක්කොම ඒ ආකාරයට දැකලා එතනත් අවබෝධ කරගෙන එතන නොඇලී නොමුලාව නොගැටි නොමුලාව වාසය කරනවා උපාදානය කරගන්නේ කිසිම දෙයක්. ඊළඟට ධාතු මනසිකාරයට අපි යනවා. ධාතු මනසිකාරයේදී වෙන්නේ මේ ශරීරය හැදිලා තියෙන්නේ සතර මහා ධාතු. එතකොට සතර මහා ධාතු කියන්නේ එතනක් තියෙනවා පඨවි ධාතු. පඨවි ධාතු කොටස් 20ක් තියෙනවා. ආපෝ ධාතු, එළින වැගිරෙන ධාතු කොටස් 12ක් තියෙනවා. එතකොට තේජෝ ධාතු, තේජෝ උෂ්ණ සීතල ඒ ධාතු තියෙනවා හයක්. වායෝ ධාතු, ඒ කියන්නේ වායෝ ධාතු අපි එතන තියෙනවා කොටස් 4. එතකොට ඔන්න ඔය ආකාරයට කොටස් 42 40 කොටස් 42 ගබඩවල් 42ක් ගැහුවොත් එතන තියෙන්නේ මම මගේ කියලා දෙයක් කෝ එතනත් නැහෙනේ. එතනත් තියෙන්නේ හේතුඵල ධහමට අනුව සකස් වෙලා රූපයක් විදියට හැදී සකස් වෙන ධර්මතාවයක් පමණයි. එතනත් වටිනාකම් දෙන්න, ඇලෙන්න, ගැටෙන්න, මුලා වෙන්න දෙයක් එතනත් නැහැ. එතනත් තියෙන්නේ ඔය වගේ ධර්මතාවයක් පමණයි. ඒ භාවනා වඩන කෙනා ඒ ධහම අවබෝධ කරගෙන ඒ ධර්මානුකූලව ජීවත් වෙලා ඒ නිවන අවබෝධ කරගන්න ඒ කෙනාටත් ඒ භාවනා උපකාරී වෙනවා. එතකොට ඊළඟට අපි යනවා බලන්න නවචීවතිකය. නවචීවතිකය කියන්නේ අපි කාටත් සිද්ධ වෙන දේනි, මරණයටපත් වීම. එතකොට අපි මේ කය මලකයක් සසඳලා බලනවා, සංසන්දනය කරලා බලනවා මය කලයේ ස්වභාවයත් එක්ක අපේ කය. එතකොට අපේ මලකය ඇට, ඒ කියන්නේ කුකුරලා, ලේ, තරව ගලලා, පැලිලා, සැකිල්ලක් බවට පත් වෙලා ඒ ඇටත් කැඩිලා කැඩිලා විනාශ වෙලා ගිහිල්ලා දිරලා පොළවට පස් වෙලා යනවා. ඉතින් මේකයත් ඒ මලකය අපි ගිහම මලකෙතරකට එහෙම අපේ කයටත් මේ දේ සිද්ධ වෙනවා නේද කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. භාවනා කරන කෙනා මේ ආකාරයට මලකය සමග තම කය සසඳලා බලලා මේ භාවනාවිනුත් ඒ ජීවිතය අවබෝධ කරගෙන ඒ නිවන අවබෝධ කරගන්න මේ භාවනාවත් ඒ අයට උපකාර වෙනවා.
එතකොට මේ 9ත් එක්ක තමයි කමඨහන් 14 හැදෙන්නේ කායානුපස්සනාවේ. එතකොට කායානුපස්සනාව භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට කමඨහන් 14කින් දේශනා කළා. කායානුපස්සනාව අවසන් කරනවා මේ ආකාරයට කමඨහන් කායානුපස්සනාව තුළ සිහිය පවත්වගෙන ඉඳලා ජීවිතේ අවබෝධ කරගන්න කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ අපට අවවාද උපදෙස් දීලා තියෙන්නේ. ඊළඟට අපිට දේශනා කරනවා පියවරුමේ දෙවනි අනුපස්සනාව වෙන වේදනානුපස්සනාව. වේදනානුපස්සනාවේ මූලික වේදනා තුනක් තියෙනවා. සුඛ වේදනාව, දුක් වේදනාව සහ අදුක්කම සුඛ වේදනාව. මේ වේදනාව නමාකාරයක් වෙනවා. ඒ නමාකාර වෙන්නේ සාමිස නිරාමිස විදිහට නැවත කොටස් දෙකකට බෙදෙනවා. ඊට පස්සේ අපි දැන් බලමු මූලික වේදනා තුන. මූලික වේදනාව පළවෙනිම මේ දුක් වේ සුඛ වේදනාව. සුඛ වේදනාව කියන්නේ සතුටු වෙන පිනවන ස්වභාවය. නමුත් මේ වේදනාව අපිට එන්නේ උපේක්ෂා සාගතව. ඒ කියන්නේ මේ වේදනාව සතුටක් පමණයි. ඒක ඒ මොහොතේ දැන ගැනීමක් පමණයි වෙන්නේ. ඒක නිසා ඒකට අපි විශේෂයෙන් ඇලෙන්නේ නැහැ. ඒක සුඛ වේදනාව. ඊළඟට දුක් වේදනාව. දුක් වේදනාව ගැටෙන අරමුණක් එනවා. නමුත් ඒකත් මධ්‍යස්ථයි. එතනත් දැන ගැනීමක් පමණයි සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒකට අපි ගැටෙන්නේ නැහැ. ඒක එතනම සාන ස්වභාවික විදියට ගත වෙලා යනවා. ඊළඟට අදුක්කම සුඛ වේදනාව. මෙතනදී පිනවීමක් නැහැ, පිළීමක් නැහැ විශේෂයෙන්. එතන තියෙන උපේක්ෂා වේදනාවක්, මෙතන තියෙන දැන ගැනීමක් පමණයි. ඒකත් සාමාන්‍ය විදියට ගෙවිලා ගත වෙලා යනවා. ඊළඟට එන වේදනා ස්වභාවය තමයි සාමිස වේදනාව. සාමිස සුඛ වේදනාව. සාමිස සුඛ වේදනාව කියන්නේ මෙතනදී අපි ගන්නේ තණ්හාව එකතු වෙලා. එතකොට අපි සාමිස වේදනාව විදි වෙන්නේ අපි කැමති අය, අපි කැමති දේවල් අපේ ඇසුරට ලැබුණාම අපි ඒවා ආරක්ෂා කරනවා, වටිනාකම් දෙනවා. ඒවා නැති කරගන්න නැති වෙනවට අපි කැමති නෑ. පුළුවන් තරම් රකින්න තමයි උත්සාහ කරන්නේ, ආරක්ෂා කරගන්න. මොන ක්‍රමයකින් හරි ඒ දේවල් අපි වටිනා කියන දේවල් විදියට රකින්නවා, ආරක්ෂා කරනවා. එතනට ඇලෙනවා. ඇලිලා තමයි ඒ ආරක්ෂාවල් සපේලා ඒ අවස්ථාවේදී ඉන්නේ. ඉතින් ඒක නිසා එතන තණ්හාව මුසු වෙලා තියෙන නිසා තමයි කියන්නේ සාමිස සුඛ වේදනාව කියලා. ඊළඟට තියෙනවා සාමිස දුක් වේදනාව. මෙතනදී ගැටෙන්න අරමුණු තමයි එන්නේ. මෙතන තණ්හාව තියෙන නිසා අපි ඒ අරමුණේදී ගැටෙනවා. ඒ කියන්නේ අපි අකමැති දේවල්, කැමති අය අපිට අහිමි වෙනවට අපි කැමති නෑ. ඒක නිසා අපි ඒ දේවල් එහෙම කරන අය එක්ක අපි රණ්ඩු කරගන්න යනවා. එතකොට ඒ අයත් එක්ක රණ්ඩු කරලා ඒ ගොඩක් ඔය ඉඩකඩම් වලට එහෙම වෙන්නේ ඕක තමයි. එතන අපි ගැටළු සාගත තත්ත්වයන් උදා කරගන්නවා, පව් අකුසල් සිද්ධ කරගන්නවා. ඒ දේවල් අපි නැති වෙනවට කැමති නැති නිසා එතන ගැටෙන්න යනවා. ඒක නිසා තමයි එතන කියන්නේ සාමිස දුක් වේදනාව කියලා. ඊට පස්සේ එනවා සාමිස අදුක්කම සුඛ වේදනාව. මෙතනදී විශේෂයෙන් ඇලීමක් නැහැ, විශේෂයෙන් ගැටීමක් නැහැ. නමුත් අපි මෙතන ඉන්නේ සිහියෙන් තොරව මෝහයෙන්. ඒ කියන්නේ අපි එතන අතරමං වෙලා වගේ හැඟීමක් තමයි තියෙන්නේ. කියන්නේ කොහෙට යන්නද, මොනවා කරන්නද, ඒ වගේ හැඟීමකින් අපි ඉන්නවා එතන. ඒක නිසා අපි එතන ඉන්නේ මෝහයෙන්. ඒ මෝහයෙන් ඉන්න නිසා තමයි අපි එතන කියන්නේ සාමිත අදුක්කම සුඛ වේදනාව කියලා. ඊළඟට අනේ මල්ලිල් කෑගන්න එපා. ඊට පස්සේ අපි කියනවා නිරාමිත සුඛ වේදනාව. නිරාමිත සුඛ වේදනාවේදී වෙන්නේ අරමුණු එනවා ඇලෙන. නමුත් ඒ අරමුණ වල ඇත්ත දැකලා
මෙතන තණ්හාව මුසු වෙලා නැහැ. මෙතන තණ්හාව නැහැ. ඒක නිසා මේ නිරාමස වේදනාවේදී තණ්හාව නැති වෙනවා. ඒක නිසා අරමුණු වෙනකොට ඒ අරමුණු වල මේකයි නේද தත්ත්වය කියලා ඒ අරමුණු වල ඇත්ත ධර්මානුකූලව දැකලා ඒ අරමුණු වලට නොඇලී ඉන්නවා. ඒ අරමුණු වලට ඇලෙන්නේ. එතකොට එතකොට එතන ඇලින් නැති නිසා සාමිස අර නිරාමිස සුඛ වේදනාව ඊළඟට නිරාමිස දුක්ඛ වේදනාව මේ වේදනාවේදී තණ්හාව නැහැ යම් දුකක් තියෙනවා දැනුම අවබෝධයේ මදි කියන නිසා එතන දුකක් තියෙනවා මේ ඒ අවබෝධය කරන අයට ඊළඟට ඒක තමයි සාමිස නිරාමිස දුක්ඛ වේදනාව ඊළඟට නිරාමිස අදුක්කම සුඛ වේදනාව මේ වේදනාවේදී විශේෂයෙන් ඇලීමක් නැහැ ගැටීමක් නැහැ මනස සිහියෙන් නුවණින් එන අරමුණු දිහා බලාගෙන ඉන්නවා එතකොට මෙතන මේ නිරාමිස දුක්ක වේදනා තුන වේදනා බොහෝ දුරට පහළ වෙන්නේ රාතන් වහන්සේලාට නිරාමිස දුක්ක වේදනාව රාතන් වහන්සේලාට පහළ වෙන්නේ නැහැ ඒක නිසා මේ නිරාමිස සුඛ වේදනාවත් නිරාමිස අදුක්කම සුඛ වේදනාවත් රහතන් වහන්සේලාට පහළ වෙන්නේ. එතකොට අර මුල් අවස්ථාවේදී මට කියන්න බැරුණා මුල් මූලික වේදනා සියලුම ධර්මාර්ගයේ වඩන නොවඩන සියලු දෙනාටම පහළ වෙනවා. එතකොට සාමිස වේදනාව ධර්මාය මාර්ගයේ වඩන අයටත් නොවඩන අයටත් පහළ වෙනවා. නමුත් පහළ වෙන්නේ ගොඩක් නොවඩන අයට. වඩන අයටත් පහළ වෙනවා. ඒ තේයයි දන්නවා ඇත්ත தත්ත්වය දැකලා නිරාමිස පැත්තට හරව ගන්න. එතකොට මේ නිරාමිස වේදනා පහළ වෙන්නේ බොහෝ විට රහතන් වහන්සේලාටයි ධර්මමාර්ගයේ වඩන අයටත් පහළ වෙන්න පුළුවන් හොඳට ධර්මමාර්ගය වඩා දුරට දියුණු කරපු අයට. ඉතින් බොහෝ දුරට පහළ වෙන්නේ මේ වේදනා අවස්ථාව නිරාමිස වේදනා අවස්ථාව රහතන් වහන්සේලාට තමයි. එතකොට මේ වේදනාවත් අපගේ භාග්‍යවතුන් වහන්සේ අපට දෙවැනි අනුපස්සනාව පියවරුමේ දේශනා කරලා තියෙන වේදනා වේදනා අනුව බලමින් වේදනාව තුළ සිහිය නුවණ සිහිය පවත්වමින් වාසය කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරලා වේදනා අනුපස්සනාවත් නිම කර වදාරලා තියෙනවා. ඊළඟට අපිට දේශනා කරනවා චිත්තානුපස්සනාව තුන්වෙනි අනුපස්සනාව පියවරුමේ නේ. චිත්තානුපස්සනාවේදී අපට චිත්තානුපස්සනාව දේශනා කරලා තියෙනවා කමඨහන් 16ක් සිත සිතුවිලි 16 ආකාරයකට. එතකොට මුලින්ම දේශනා කරනවා අපි ඒ සිත් ටිකත් බලමු. මුලින්ම දේශනා කරනවා සරාග සිත. සරාග සිත කියන්නේ අරමුණු වලට ඇලෙන සිත. අරමුණු එනවා පහළ වෙන්නේ ලෝභය සමග. ඒක නිසා අරමුණු වලට ඇලෙනවා. ඒ අරමුණු වලට ඇලෙන නිසා මේ සිතට කියනවා සරාග සිත කියලා. ඊළඟට තියෙනවා සදෝස සිත. සදෝස සිත කියන්නේ ගැටෙන අරමුණු එනවා. ඒ අරමුණු වලට අපි ගැටෙනවා. ඒ කියන්නේ මේ අරමුණු මේ සිත පහළ වෙන්නේ ද්වේෂය සමග. මේ සිතේ තරහව එක්ක පහළ වෙනවා. කේන්තිය ද්වේෂය පිළිකුල මේ සිතේ තියෙනවා. ඒක නිසා මේ සිතෙන් ගැටෙනවා. ගැටෙන නිසා මේ සිතට කියනවා සදෝස සිත කියලා. ඊළඟට තියෙනවා සමෝහ සිත. සමෝහ සිත කියන්නේ මෝහසාගත සිතක්. ඒ කියන්නේ විශේෂයෙන් ඇලීමකුත් නැහැ ගැටීමකුත් නැහැ. නමුත් මෙතන අපි ඉන්නේ සිහියෙන් තොරව මෝහයෙන්. ඒක නිසා මේ සිතේදී මේ සිතත් මෝහයෙන් ඉන්න නිසා මේ සිතට කියනවා සමෝහ සිත කියලා. ඊළඟට තියෙනවා සංකිට්ඨ සිත. සංකිට්ඨ සිත කියන්නේ මේකත් මෝහසාගත සිතක් තමයි. මෙතනත් තියෙන්නේ සිත සෙලවෙන බව. ඒ කියන්නේ මේ සිතේ තියෙන විද්ද නීවරණයේ යෙදෙන නිසා
ඇතිවෙන සිතුවිලිවල තියෙන කම්මැලි උදාසීන අලස ගති. ඒක නිසා මේ සිත නිතරම සෙලවෙන්න සිත. ඒක නිසා මේ සිතට කියනවා සංකිට්ඨ සිත කියලා. ඊළඟට තියෙනවා විකිට්ඨ සිත. මේක විසිරෙන සිත. මේ සිතේ තියෙනවා උද්දච්ච කුක්කුච්ච. යන්නේ උදාස ඒ කියන්නේ පසුතැවිලි ස්වභාවය සහ විසිරෙන ස්වභාවය මේ සිතේ තියෙනවා. ඒ වගේම මේ සිතේ විචිකිච්ඡාව යෙදিলাත් පහළ වෙන්න පුළුවන් ඊට අමතරව. ඒ කියන්නේ ඔය බුද්ධ ආදී අටතැන ගැන තියෙන සැකය ඇතිව මේ සිත පහළ වෙන්න පුළුවන්. ඒක නිසා මේ සිතට කියනවා විකිට්ඨ සිත කියලා. එතකොට මේ සිත් පහෙන් අපි මේ සිත් පහේ දැන් පේනවා නේද? මේ සිත් පහේ නීවරණ ධර්මත් යෙදෙනවා. ඒ වගේම මේ සිත් අකුසල් සිත්. මේ සිත් වලින් අපි බොහෝ විට පව් අකුසල් තමයි සිද්ධ කරගන්නේ. මේ විකිට්ඨ සිතෙන් කරන කිසිම දෙයක් පැහැදිලි වෙන්නේ නැහැ මේ සිත සෙලවෙන සිත විචිරෙන සිතක් නිසා. එතකොට ඊළඟට තියෙනවා මේ ඊළඟට තියෙන සිත් යන්නේ ධාන වලට සම්බන්ධයෙන් මේ ප්‍රධාන ධාන පැත්තට බරව තමයි යන්නේ අමාහගත සිත. අමාගත සිත කියන්නේ සිත භාවනාවක් ධානයක් කරලා රැගෙන යනවා. සිත බාධා කිරීමක් කරන්නම් අර අතන ඊළඟට අපි විස්තර කරන්න ඕන විතරාගී විතමෝහි විත දෝසි සිත. මේ අමාගත ආදී ඒ සිත් වලට එන්නේ ඊට පස්සේ. විතරාගී සිත. විතරාගී සිත කියන්නේ අරමුණු වල ඇත්ත දකින්න. ඒ කියන්නේ ඇත්ත දැකලා නොවැළී ඉන්න සිත තමයි විතරාගී සිත කියන්නේ. එතකොට අරමුණු එනවා, ඇලෙන අරමුණු. නමුත් ඒ අරමුණ සත්‍වේ මෙහෙම නේද කියලා ධර්මානුකූලව දැකලා ඒ අරමුණු වලට නොවැළී ඉන්න සිත තමයි විතරාගී සිත කියන්නේ. ඊළඟට විත දෝෂී සිත. විත දෝෂී සිත කියන්නේ ගැටෙන අරමුණු එද්දී ඒ අරමුණු වල ඇත්ත සත්‍වේ දැකලා ඒ අරමුණු වලට නොගැටී ඉන්න සිත තමයි විත දෝෂී සිත කියන්නේ. එතකොට විත මෝහී සිත. විත මෝහී සිත කියන්නේ විශේෂයෙන් ඇලීමෙත් නැහැ, විශේෂයෙන් ගැටෙන්නෙත් නැහැ. එනේන අරමුණු මනස සිහිනුවණින් දකිමින් වාසය කරනවා ප්‍රේක්ෂා සාගතව. ඒ සිතට තමයි කියන්නේ විත මෝහී සිත කියලා. ඊළඟට තමයි මට වැරදීමක් වුණා සමාවෙන්න. ඊළඟට තමයි අමහග්ගත සිත වෙන්නේ. අමහග්ගත සිතේ වෙන්නේ ධානයක් සිත ධානයක් කරලා රැගෙන යනවා. රැගෙන යන ධාන භාවනාවක් කරනකොට ඒ ධාන භාවනාව දියුණු වෙන මට්ටම දක්වා පවතින සිතේ පවතින හොඳ දැහැන්ගත සමාධිගත සිත තමයි කියන්නේ අමහග්ගත සිත කියලා. ඊළඟට තියෙන්නේ මහග්ගත සිත. මහග්ගත සිත කියන්නේ රූපාවචර ධාන සිත. ධානයක් පහළ වුණාම ඇති වෙන සිත රූපාවචර ධාන හතරක් තියෙනවා. ඒ ධානයන්ට පත්වෙච්ච සිත තමයි කියන්නේ මහග්ගත සිත කියලා. ඊළඟට තියෙනවා සවුත්තර සිත. සවුත්තර සිත කියන්නේ උපදවාගත්තු ධානය පිරිහෙන්න නොදී පවත්වාගෙන හසුරවන හැකියාව තියෙනවා. ඒ වගේම මේ සිතේ ධාන වශීකරණ හැකියාවකුත් තියෙනවා. ඒ නිසා මේ සිතට කියනවා සවුත්තර සිත කියලා. ඊළඟට තියෙනවා අනුත්තර සිත. අනුත්තර සිත කියන්නේ අරූපාවචර ධානය වලට පත්වෙච්ච සිත. අරූපාවචර ධානත් හතරක් තියෙනවා. ඒ ධාන වලට පත්වෙච්ච සිත තමයි අනුත්තර සිත කියලා කියන්නේ. ඊළඟට එන සිත් එන්නේ විදර්ශනා පැත්තට බරව. ඒ සිත් ටික එතකොට අසමාහිත සිත. අසමාහිත සිත කියන්නේ අරමුණු වල ඇත්ත දකින්න බැරි ආකාරයට පවතින සිතේ නොසන්සුන් බව, එකඟ බවක් නැති බව තමයි කියන්නේ අසමාහිත සිත කියලා. ඊළඟට තියෙනවා සමාහිත සිත. සමාහිත සිත කියන්නේ අරමුණු වල
ඇත්ත දකින්න පුළුවන් ආකාරයට පවතින සිත එකඟ බවට තමයි කියන්නේ, සන්තුන් බවට තමයි කියන්නේ සමාහිත සිත කියලා. ඊළඟට තියෙන්නේ අවිමුක්ත සිත. අවිමුක්ත සිත කියන්නේ කුසල් කරන්න නැඹුරුවක් තියෙනවා සිතේ, නමුත් කුසල් කරන්නේ කෙලෙස් සහගතව, කෙලෙස් යටපත් වෙලා නෙමෙයි. ඒක නිසා කෙලෙස් සහගතව තමයි ඒ සිතින් කුසල් කරන්නේ. ඒ නිසා ඒ සිතට කියනවා අවිමුක්ත සිත කියලා. ඒතොර මේ අවිමුක්ත සිතින් කරන කුසල් ප්‍රතිඵල අඩුයි. ඊළඟට තියෙනවා විමුක්ත සිත. විමුක්ත සිත කියන්නේ කුසල් කරන්නේ කෙලෙස් යටපත් වෙලා, කෙලෙස් සහගතව නෙමෙයි. ඒක නිසා මේ සිතට කියන කෙලෙස් යටපත් වෙලා කුසල් කරන සිතක් නිසා මේ සිතට කියනවා විමුක්ත සිත කියලා. මේ විමුක්ත සිතේ කෙලෙස් යටපත් කරන ආකාර තුනක් තියෙනවා. තදංග ප්‍රහාණය, විස්කම්බන ප්‍රහාණය සහ සමුච්ඡේද ප්‍රහාණය කියලා. එතකොට තදංග ප්‍රහාණය කියන්නේ ධර්මානුකූල උත්සාහයකින් කෙලෙස් තාවකාලිකව යටපත් කරලා දැමීම. විස්කම්බන ප්‍රහාණය කියන්නේ සිතේ හටගත්තු ධ්‍යාන බලය, ධ්‍යානවල බලයෙන් සහ සිතේ තියෙන ඇති ඒකාග්‍රතාවය නිසා ඇතිවෙන ස්වභාවයකින් මේ ධ්‍යාන ඒ කෙලෙස් තාවකාලිකව යටපත් කරලා දැමීම. සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ මාර්ගඵල ලාභය තුළින් ඒ ඒ කෙලෙස්, ඒ ඒ මට්ටමේ කෙලෙස්, ඒ ඒ මාර්ගඵල මට්ටම් අනුව කෙලෙස් සහ මුලින්ම නැති කරලා දැමීම. ඒ කියන්නේ කෙලෙස් ආයි හට නොගන්නම තත්ත්වයටම කෙලෙස් නැති කරලම දාන එක තමයි සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ආකාරයට තමයි මේ අනුපස්සනා තුන භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරලා තියෙන්නේ. මේ ආකාරයට ප්‍රබලවම අපි බලනවා නම් අපේ චිත්ත ගැන මේ ආකාරයට දකින්න පුළුවන් නම් ඒකම අපිට කමටහනක් කරගෙන අපේ සිතේ සිත යන දිශාව දිහා බලලා ඒ සිතට වැරදි දිශාවට යනවා නම් හරි අරමුණක් හිතට දීලා ඒ විදිහට සිත දියුණු කරගන්න පුළුවන් වුණා අපිට ඒ භාවනාව දියුණු කරලා අපිට නිවන අවබෝධ කරගන්න ඒ කමටහන ඒ අනුපස්සනාවත් උපකාරයක් වෙනවා. ඉතින් අර අනුපස්සනාවත් අවශ්‍යයි. ඉතින් ඒක නිසා දැන් මම මේ මානසිකාරයේ කරපු මානසිකාරයේ මගේ ගුරුතුමා මාව ගොඩක් ගොඩනගනවා මේ සතර සතිපට්ඨානයේ තුල. ඉතින් මම ගොඩක් පින් දෙනවා. මම මේ මානසිකාර පුරුදු කරන හැම මොහොතකම මේ මගේ භාවනා ගුරුතුමාට ගොඩක් පින් දෙනවා. ඇත්තටම මාව මෙච්චර දුරට රැගෙන එන්න මාව හඳුනාගත්තු දා ඉඳලා මේ තාක් උත්සාහ කරනවා, උත්සාහ කරමින් සිටිනවා. මමත් ගුවන්තනම් වීර්ය කරලා ඒ අවබෝධ කරගන්න උත්සාහ කරමින් ඉන්නවා. ඉතින් මම මෙතනින් මගේ මානසිකාරය අවසන් කරනවා. මගේ භාවනා ගුරුතුමාට මගේ වැරදි අඩුපාඩු පහදා දෙනමින් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමින් මම මගේ මානසිකාරය අවසන් කරනවා. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. මානසිකාරය දැන් ඉතාම හොඳට දියුණු තත්ත්වයකට දැන් එකනේ ඒ ඉදිරිපත් කිරීම සවිස්තරව මම දැකපු දෙයක් තමයි ඔබතුමිය ආරණායකන්නේ බාහිරින් තමන් වෙනම අපේ වැඩස මූලික භාවනා වැඩසටහනට අමතරව තවත් වැඩසටහන තවත් දේශනා අහලා ඒ අහන දේශනාවලින් කරුණු ගලපගෙන සුදුසු විදියට මේක තමන්ගේ මානසිකාරය දියුණු කරන් තියෙනවා. ඒක අගය කරනවා ගොඩක්. එතකොට මානසිකාරයේ ඉදිරිපත් කිරීමත් හොඳයි. ඉතින් සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඔබතුමියගේ මට්ටමේ හැටියට තාම හොඳට මානසිකාරය කරනවා. අර ඒ කියන්නේ මේක අර සජීවීව ඉදිරිපත් කරද්දී මානසිකාරයක් කරනවට වඩා අර මේක කතාවක් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමක් විදිහට කරද්දී සමහරක් වෙලාවට පොඩි පොඩි අත්පසුවීම් මගහැරීම් ඉඳ ඉඳ වෙන්න පුළුවන්. ඉතින් ඒක ස්වභාවිකයි. ඒක එච්චර
සිතට ගහන්න ඕනේ නැහැ. නමුත් තමන් හිතින් මානසිකාර කරන හැම අවස්ථාවකම ඒ මානසිකාරයේ හිත තුළ සම්පූර්ණ වශයෙන්ම කරන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න. ඒක ස්වභාවිකවම ඒකේ මේ සිදු වෙනවා. සිතින් මානසිකාර කරනකොට ගොඩක් වෙලාවට සම්පූර්ණ අත් නොහැරි ඒක සිදු වෙනවායි කියලා අපිට කියන්න පුළුවන්. අපේ අත්දැකීමත් ඒක. එතකොට මේ අද ඉදිරිපත් කරපු මානසිකාරයේදී දැන් අපි කායानुපස්සනාව ඇතුලෙන් ගත්තොත් අපි සති නිමිත්ත ගැන විස්තර කරද්දී සති නිමිත්තෙන් උපයෝගී කරගෙන කමඨහනේ රැඳී ඉඳීම කමඨහන මොද්දින් වැඩිම තුල තමයි භාවනාව දියුණු වෙලා ඒ අවශ්‍ය කරන අවබෝධයන්ට හිතෙන්නේ. ඒකට සති නිමිත්ත උපකාරයක් අවබෝධයට යාමට අවබෝධයේ ඉන්නේ කමඨහන ඇසුරු කිරීමෙන් කියන එක තමයි මතු කරන්නේ. අපි සති නිමිත්ත කතා කරන්නේ අපි කමඨහනේ අත නොහැර අපි රැඳිලා ඉන්න කියන කාරණේ. එතකොට අපි අවබෝධයට අරගෙන යන්නේ කමඨහන භාවිත කිරීම කියන කාරණේ. ඒක හොඳට පැහැදිලිව ඒ කියන්නේ ඒක ඒ කාරණේ වෙන් කරලා ප්‍රකාශ කරන්න මේ සති නිමිත්ත ගැන කියනකොට ටිකක් මේ සති නිමිත්ත ඇවිල්ලා උපකාරයක් කමඨහන පවත්වාගෙන යන්න අවබෝධයෙන් යන්නේ කමඨහන භාවිතා බහුලීකතා කිරීම. එතකොට දැන් අපි කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව හරහා අර අපි පිටකලින් බැලුවොත් අර විමුක්ත සිත දක්වාම වැඩෙන විමුක්ත හිතෙන් පස්සේ තමයි ලෝකෝත්තර සිත් පහළ වෙන්නේ. ඒ කියන්නේ මාර්ගඵල සිත්, සෝතාපන්න මාර්ග සිත, සකෘදාගාමි මාර්ග සිත ආදී වශයෙන් පහළ වෙන්නේ මේ විමුක්ත සිත් වලින් පස්සේ. නම් අන්නේ ලෝකෝත්තර සිත් ටික තමයි යන්නේ ධම්මානුපස්සනාව යටතේ. ධම්මානුපස්සනාව වඩන්නෙම අන්නේ ලෝකෝත්තර සිත් පහළ කරගන්න කරන වෑයමක් විදිහට. එතකොට ඔය ටික අමතර වශයෙන් ඔබතුමියගේ මානසිකාරයේ එකතු ගන්න අවශ්‍යයි. ඊළඟට වේදනානුපස්සනාව ගැන කියද්දී අර අපි මුලින් කිව්වනේ සුඛ දුක දුක්ඛම සුඛ කියන වේදන ඒ සුඛ දුක දුක්ඛම සුඛ කියන වේදනා අහල වෙනකොට මේ කය හැර සඳහන් කරන්න ඕනේ කයේ හැර අනිත් ඉන්ද්‍රියන් මත පහළ වෙනකොට උපේක්ෂා සහගතයි. කයට තමයි අරක සුඛ වේදනා විදිහට දැනෙන්නේ. එතකොට උපේක්ෂා වේදනා තමයි අනිත් තැන්වල එන්නේ. ඒක කය හැර කයේදී තමයි මේ සුඛ වේදනා වෙන්නේ. අනිත් ඒවා උපේක්ෂා සහගතව පහළ වෙලා ඒක සුඛද දුකද වෙන්නේ තමන් ඒක සාමීසද නිරාමීසද කියන කාරණේ. කියන්නේ අර සාමීස පැත්තෙන් හරි නිරාමීස පැත්තෙන් හරි මනස මෙහෙවල තමයි අනිත් අරමුණු ටිකේ සුඛ දුක කියන ස්වභාවය ඇති වෙන්නේ. නමුත් අර කය කියන එකේදී කයට කෙලින්ම ඒක වේදනාව එන්නෙම සුඛ දුක කියන දෙකෙන් හෝ දුක්ඛම සුඛ කියන විදිහට තමයි. අන්නේ ඒක පොඩ්ඩක් මතක තියාගන්න ඒක සඳහන් කරන්න ඉදිරියට මානසිකාර කරද්දී. ඒ කියන්නේ කය හැර අනිත් තැන්වල වේදනාව උපේක්ෂා සහගතව තමයි මේ මුල් වේදනාව හටගන්නේ. කයේදී සුඛ දුක්ඛ කියන එක අදුක්ඛම සුඛ දැනෙන මට්ටමකම තියෙනවායි කියන එක කියන්න. ඊට පස්සේ වේදනා සාමිස නිරාමිස වෙන්නේ ඒ ගන්න වේදනාව මානසිකාර කිරීමෙන් තමයි ඒ සාමිසද නිරාමිසද සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ ස්වභාවය ඇති කරගන්නේ. අන්නේ ඒක පොඩ්ඩක් මතු කරන්න වේදනාව පැත්තේ. එච්චරයි ඒකේ කියන්න තිබ්බේ. ඊළඟට අපි ගත්තොත් චිත්තානුපස්සනාවේදී මගහැරුණ එක මම එවෙලෙම මතක් කරා. ඉතින් ඒක නිසා ඒක මෙතනදී අවශ්‍ය නැහැ කියන්න අපව. ඉතින් ওই විදිහට තමයි වැඩසටහන නැවත අහනකොට මම මේ කියපු කාරණා ටික මානසිකාරයට මතු කරගන්න. ඉතින් සාමස්තයක් වශයෙන් මානසිකාරය ගැන මම සතුටු වෙනවා. ඔබතුමියගේ උත්සාහය හා වීර්යය අගය කරනවා, පින් දෙනවා ඒ කටයුත්ත ගැන. එතකොට අපිට ඊළඟ වැඩසටහනකදී
අපිට පුළුවන් ධම්මානුපස්සනාවේ මානසිකාරය ගන්න. මම හිතන්නේ දැන් ගැටලුව නැහැ ධම්මානුපස්සනාවේ නීවරණ භාවනාව, ස්කන්ධ භාවනාව, ආයතන භාවනාව සහ බොජ්ජංග කියන ඔක්කොම මම හිතන්නේ මේ වගේ දැන් කතා කරන්න පුළුවන් කියලා මම හිතනවා. එහෙම නේද? එහෙම පුළුවන් වෙයි මන්ට. හරි. එතකොට අපිට ඇත්තටම තියෙන්නේ චතුරාර්ය සත්‍ය මෙනෙහි කිරීම කියන තැනට යන්න. ඉතින් මොනේ හේතුවක් නිසාද දන්නේ අපිට සති තුනක්ම අපි බලාපොරොත්තුෙන් ඉන්න මේක පටන් ගන්න අපේ සිකුරාදා වැඩසටහනේදී. නමුත් මේ දක්වාම මේ කාරණේ මේ සිදුන්නේ නැහැ තාම. ඉතින් ඒකත් එක්කරාතකට වැඩසටහන පැත්තෙන් අපිට ආඩුවක් නැත්. දැන් මේ වැඩසටහනේ ඔබතුමියගේ පැත්තෙන් ගත්තොත් ඒකේ මේ මානසිකාර කරන්න තව තවත් කාලය ලැබිලා තියෙනවා. මේ තියෙන දැනගෙන ඉන්න ටික තව ප්‍රගුණ කරගන්න. ඒකට අපිට බොහෝ දුරට මං හිතනවා මේ සිකුරාද වෙනකොට අපිට ඒ කොටස ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා ස්වාමින් වහන්සේටත් සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙලා. ඉතින් අදත් මම මේ චතුරාර්ය සත්‍ය මෙනෙහි කිරීම කියන පැත්තෙන් ටිකක් කතා කරලා පොඩි කාලයක් කරා. අපි දැන් මග පෙන්වීමක් කරා දැනටමත් ඒක කොහොමද කරන්න කියලා. ඉතින් මෙතෙන්දී ධම්මානුපස්සනාවට එනකොට අර මේක පරිසමාප්තියනේ දැන් භාවනාවේ කෙලවරටම දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් කලින් කායානුපස්සනාව, වේදානුපස්සනාව, චිත්තානුපස්සනාවේදී ගත්ත ඒ මානසිකාරයේ ඒ අත්දැකීම ඒ පළපුරුද්ද ඔක්කොම එකට කැටි කරලා මෙන්න මේ සංසිද්ධියට දැන් භාවිතා කරන්නේ ධම්මානුපස්සනාවට. ඒකෝට චතුරාර්ය සත්‍ය මෙනෙහි කිරීම කියන කාරණේ තේන්න අපි සංස්කාර දුක හඳුන ගන්නවා, දුකට හේතුව තෘෂ්ණාව කියලා දැනගන්නවා. එතකොට දුක නැති කිරීම නිවන කියලා අපි නිවනේ ස්වභාවය කලින්ම උපකල්පනය කරනවා. ඒ කියන්නේ අපි නිවනටපත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒපත් වෙන්න බලාපොරොත්තු වෙන නිවන මොකක්ද කියන එක අපි කලින් දැනගෙන ඉන්නේ. ඒ දැනගැනීම අපි තමයි අපි මේ හරහා කරන්නේ. අපි දුක හඳුන ගන්නවා, දුකට හේතුව දැන ගන්නවා, දුක නැති කරලා දැම්මාම එන තත්ත්වය හඳුන ගන්නවා, ඒකට යන මාර්ගය වඩන. ඉතින් මේ ඔක්කොම කරුණු හතරම මේ ඇත්ත දකින කාරණේ ඇතුලේ කතා වෙනවා. ඒ නිසා අපි දැන් කරන්නේ අපිට ලැබෙන අරමුණු ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස ධර්ම අරමුණු ඇසුරෙන් අපේ ඒ ප්‍රසාදයන් ස්පර්ශ වෙලා හට ගන්නා විඥාන මට්ටම්. මේ විදිහට අපි ආකාර 18කින් අපිට මේක සියුම් කරන්න පුළුවන් කෙලවරටම ධාතු අටලොස කියලා. අපි යන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඒ අපිට ගලපලා දීපු පැනවීම ඇතුලේ අපි දකිනවා හැම වෙලාවෙම මේකේ හට ගැනීම, සකස් වෙන ආකාරය, උදය සහ ඒක වැය වෙන ආකාරය. වැය ඒ කියන්නේ ස්පර්ශයක් සිද්ධ වෙනවා. ඒකෙන් අපි මොකක්ද අපි ගොඩනගා ගන්න ප්‍රඥාප්තිය. අන්න ඒ දෙක. එතකොට ස්පර්ශයක් සිදු වෙනකොට ඒක එක කෙලවරක්. ප්‍රඥාප්තිය කියලා කියන්නේ අපි දැන් ශබ්දයක් ඇහෙනකොට ශබ්දය ඇහෙනවයි කියන එක හේතු දිහා බලනකොට එතන ඒකට හේතු දිහා බලනකොට ඒක ස්පර්ශය ඇති වෙන්නේ හේතු ටිකේ එකතුව. එතකොට අපි ශබ්දය කියලා අපි අඳුනගත්තේ ඒක තමයි ප්‍රඥාප්තිය. එතකොට අපි ඉන්නේ කෙලවරවල් දෙකක. ඒ කියන්නේ ස්පර්ශය සිද්ධ වෙන මොහොතේදී ඒ කියන්නේ රූපාරමුණු දෙකක් ගැටෙනවා. ඒ කියන්නේ ශබ්දයයි ශ්‍රෝත ප්‍රසාදයයි ගැටෙනවා. ඊට අනුරූපව නාමය නාම පැත්තෙන් ශබ්ද ශ්‍රෝත විඥානයක් උපදිනවා. එතකොට මේ රූප හා නාම මේ ස්පර්ශයක් සිද්ධ වෙනවානේ. දැන් රූප ස්පර්ශයක් වෙනවා ශබ්දය ප්‍රසාදයත් එක්ක ගැටෙනවා කන්නේ. ඊට අනුරූපව මේ පැත්තෙන් ඒක දැනගැනීමකුත් සිද්ධ වෙනවා. එතකොට ඒක ස්පර්ශය අන්තය කියලා කියන කෙලවරක්. ඊට පස්සේ මේක අධිවචන කරලා ඒ කියන්නේ මේ හටගත්ත ශබ්දය පිළිබඳ විමසලා නාමයේ පැත්තෙන් මේක ශබ්දය බාහිරට යොමු කළා. ඒ අභ්‍යන්තරව ඇතිවෙච්ච ධර්මතාවෙන් හටගත්ත ධර්මතාවය අපි ප්‍රඥප්තියක් විදිහට සංවර්ධනය කළ ගන්නවා. අහවල් ශබ්දය වුණේ කියලා. එතකොට අන්නේ එතකොට අපි අනිත් කෙලවරට ආවා.
දැන් ස්පර්ශාන්තයයි ඒකට මේ පැත්තෙන් අපි ප්‍රඥප්තිය හදාගත්තනේ ඒකට කියනවා සමුදය කියන්නේ සාකච්ඡා කරගත්තා සමුදය උග සමුදයන්ත එතකොට ස්පර්ශාන්තයයි සමුදයන්තයයි කියන අන්ත දෙකේ දැන් ස්පර්ශාන්තයෙන් සමුදයන්තයට වැටුණට පස්සේ අපි ලෝකය හදාගෙන ඉවරයි එතකොට දැන් අපි දැන් මේ මෙතනදී කරන්න උත්සාහ කරන්නේ මේ ස්පර්ශාන්තයෙන් සමුදයන්තයට දක්වා මේ ක්‍රියාවලියේදී අපි සමු මේ අන්තවලට නොඇටි අන්තවලට වැටෙන්නේ නැතුව හටගත්තු සබ්දේ හේතු දිහා මේ හටගැනීමේ හේතු ටික දිහා බලලා හේතු පැත්තට නැඹුරු වෙලා ඉන්නකොට අපිට ස්පර්ශාන්තයෙන් සහ ස්පර්ශාන්තය සකස් වෙච්ච ආකාරයේ පේන. ඒ කියන්නේ සමුදයාන්තයට යන්නේ නැතුව ස්පර්ශාන්තේ නැතුව මෙද ඒකට මෙද තැනට ඉන්නවයි මෙද ඉන්නවයි කියලා කියන්නේම මෙද ඉන්නවයි කියලා කියන්නේම අපි හේතු ටික දකිනවා. ඒ හේතු ටික දකිනකොට අපිට ඒ සිද්ධිය හටගත්ත විදිය පේනවා. ඒ හටගත්ත විදිය පේනකොට අපිට ඒ සිද්ධිය අදාළ කරගන්න නැතුව ඉන්න. ඒ කියන්නේ සිද්ධියට අපි සුදුසු විදියකට ඒ කියන්නේ අපි සම්මුතිය ඇතුලේ අපි ඒක කටයුතු කරන්න පුළුවන්. නමුත් පරමාර්ථ විද්‍යට අපිට ඒක අදාළ කරගන්න නැතුව ඉන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට දැන් අපිට කවුරු හරි බැන්නයි කියමු. ඒ බානිනකොට ඒක බැනුමක් බව අපිට තේරෙනවා. අපි ඒක සම්මුතියෙන් මේ බැනුම කියලා වටහා ගන්නවා. නමුත් පරමාර්ථ විද්‍යට සියුම් විදියට අපි ගන්නවා මේක බුදු ශබ්ද මාත්‍රයක් විතරයි සිද්ධිය සිද්ධ වුණේ කියලා. එතකොට අපිට ඒක අපිට අදාළ කරගන්න නැතුව ඉන්න පුළුවන්. හරි එතකොට නමුත් අරගෙන අපිට බණින් නිසා අපි එතනින් ඉවත් වෙලා යනවා. හරි නමුත් අපි යන්නේ අර සිද්ධිය අවබෝධ කර. එතකොට මේක ඒ අවබෝධය අපිට තියෙනවායි කියලා කියන්නේ අර සම්මුතියට අනුව අපි කටයුතු කරනවා. නමුත් අභ්‍යන්තරව අපි ඒ අවබෝධ කරගෙන ඉන්නවා. ඒ නිසා සාමාන්‍ය බාහිරව තියෙන ඒ කියන්නේ පුත්තඥ පුද්ගලයෙකුට තියෙන අර දුක අපිට හටගන්නේ නැහැ මේ මේට අනුරූප. ඉතින් බොහොම කෙටි කරලා කිව්වොත් ඔන්න ඕක තමයි අපි ඇති කරගන්න ඕන මානසිකාරය. ඒ කියන්නේ අවබෝධය මෙතන. ඉතින් ඒක රූප ආරමුණකටත් ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ඕනම දෙයකට ඔන්න ඕකයි. ඒ කියන්නේ ලෝකයත් එක්ක ලෝකය හදාගන්න හේතු ඉන්නේ ඒක. ලෝකය කෙලවර කර ඉන්නේ ඒක කියන එක තමයි. ලෝකය කෙලවර කරලා ඉන්නවා. ලෝකය හදාගන්න හේතු ඉන්නවා. ඉතින් ඒක තමයි මේ අන්තවලට වැටෙන්නේ නැතුව ස්පර්ශාන්තයෙන් සමුදයාන්තයටත් වැටෙන්නේ නැතුව මැද ඉන්නවා. මැද ඉන්නකොට මැදෙනුත් මැදත් එක්කත් ස්පර්ශයක් නැතුව කියන මැදත් එක්කත් සම්බන්ධයක් නැතුව තමයි ඉන්නේ. ඒතකොට ඒක සම්පූර්ණ වුණාම යා සම්පූර්ණයෙන්ම ලෝකය සකස් කර ගැනීමෙන් වෙන් වෙලා ඉන්නේ. අදාළ කරගන්න නැතුව. අද අන්නේ එහෙම ඒක තමයි සම්පූර්ණයෙන්ම නිවන් අවබෝධ කරගන්න ගත්තහම මිදෙනවයි කියලා කියන්නේ මෙන්න මේක. එතකොට මේ මිදීම කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම සංසාරයෙන්ම මිදීම. එතකොට මිදුන කෙනාට තමන්ගේ පැවැත්ම නැහැ ඉන්පස්සේ. තමන් කියන ඒ මෙතෙක් තිබිච්ච පැවැත්ම එතනින්ම හොසි වෙලා යනවා. ඊට පස්සේ පුද්ගලෙක් නැහැ. නාම රූප ධර්මතා ටිකක සකස් වීම විතරයි දකින්නේ. ඒක කිසිම විදියකින් දුකකට අදාළයි. කියන්නේ දුකකට හේතු වෙන්නේ නැහැ. දුකේ දුක සම්පූර්ණයෙන්ම කෙලවර වෙලා. එතකොට ඒ දුකට හේතුව වෙච්ච අර පුද්ගල බද්ධ ඒ තණ්හාවත් සම්පූර්ණයෙන්ම නැති වෙලා. ඊළඟට අවශ්‍ය තැනට ඇවිල්ලා. ඒ කියන්නේ පුද්ගලයා හොසි වෙලා ගිහිල්ලා ඕන කරන තැනටපත් වෙලා. ඒකට අවශ්‍ය මාර්ගය දැනගෙන දැන් ඉන්නේ. ඉතින් ඕක තමයි මේකේ සම්පූර්ණ වුණාම වෙන්න තියෙන්නේ. එතකොට අපි මේක සම්පූර්ණ වෙන්න බලාපොරොත්තු වෙන අය විදිහට අපි මේක දැකලා කලින් දැකලා දැනගෙන ඊළඟට දැකගෙන කියලා කියන්නේ අපි මාර්ගයට වැටිලා ඉන්න ඕනේ. දැනගත්තයි කියන්නේ මාර්ගයෙන් පිට ඉඳගෙනත් මේක දැනගන්නවා. හරියටම මේක තේරෙන්න ගන්නවා මාර්ගයට වැටුණයින් පස්සේ. එතකොට මේ ප්‍රබල විදිහට මනසිකාර කරනකොට අපි මේක ටික ටික තේරෙනවා අපි මාර්ගයට වැටිලායි කියලා ඉන්නේ. මේ පැත්තට තමයි දැන් අපිට දියුණු වෙන්න තියෙන්නේ. ඒකට දැන් අපි මේක විස්තර කරනකොට අපි කියන්න ඕනේ මෙතෙක් කරපු කායानुපස්සනා, වේදානුපස්සනා, චිත්තानुපස්සනා,
සහ තුනෙහිම භාවිතය හොඳට පළපුරුද්ද අරගෙන ඊට පස්සේ ධම්මානුපස්සනාවට යොමු වුණාට පස්සේ අපිට තියෙන්නේ මේ බාහිරින් අපි කියන ලබා ගන්න අරමුණු වලින් ලෝකය හදා ගන්න මේ සිද්ධිය දිහා බලන එක. නුවණින් හොඳට සීයෙන් නුවණින් බලන එක ඒ බලද්දි අපිට හැම වෙලාවෙම ලෝකය හට ගන්න ආකාරය මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මානසිකාරයන් හට ගන්න ආකාරය දිහා අපි හොඳට බලනවා. එතකොට අපි ඒකේ හේතු දිහා බලනවා. ඒ හේතු සකස් වෙලා එන ඵලය දිහා බලන්නේ නැතුව. එතකොට ඒ කියලා කියන්නේ අපි හේතු දිහා බලනකොට එතන තියෙන්නේ අපි දැන් හේතු තමයි ස්පර්ශය. ඵලය තමයි ඒකේ සමුදය. එතකොට අපි ස්පර්ශය කෙලවරවත් සමුදය කෙලවරවත් නැතුව අපි ඇත්ත දකින්නයි කියන මැද තැනකින් ඉන්නවා. එතකොට අපිට මේකේ ඇත්ත තේරෙනවා. එතකොට අපි ඊළඟට උදාහරණයක් විදිහට අපිට ශබ්දයක් හරි රූපයක් හරි අරගෙන අපිට විස්තර කරත් හැකි ඔන්න ශබ්දයක් ඇහුණා නම් අපි ඒ ශබ්දය හැටගත්ත විදියයි අපි මානසිකාර කරන්නේ. ඒ ශබ්දය අඳුනගෙන ඒකෙන් මොකද්ද කියලා අඳුනගෙන ගත්ත එක නෙමෙයි. හැබැයි අපි ජීවිතේ කටයුතු කරනකොට අපි සම්මුතියට අනුව සුදුසු විදියට අපිට සුදුසු විදියට මේ අවබෝධ කර කෙනෙක් හැසිරෙන විදියට දැන් ශබ්දයක් ඇහුනේ එයාට තමන්ට බනිනවා කියලා වැටුණා නම් අවබෝධය ලැබපු කෙනෙක් ඒකත් එක්ක ගැටිලා ආරයත් එක්ක රණ්ඩු කරන්න යන්නේ නැහෙනි. ඒකට එක්කෝ අවශ්‍ය පිළිතුරක් දෙවි. එහෙම නැත්නම් එතනින් ඉවත් වෙලා යාවි. අන්නේ ප්‍රතික්‍රියාව කරනවා. ඒක සම්මුතිය. හැබැයි අභ්‍යන්තරයේ තමන්ගේ අවබෝධය ඇතුලේ තමන් දන්නවා මේකේ ඇත්ත දේ. ඒක දැකගෙන ඉන්නවා. එතකොට අර පෘථග්ජන කෙනෙකුට තියෙන ගැටීම හෝ ඇලීම ඒ නිසා හටගන්න දුක නැහැ. ඒක නැතුව දුකින් තොරව තමන් වාසය කරනවා කියන එක සිද්ධ වෙනවා. වෙන ඔය විදිය උදාහරණයකින් ඕක කියනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි ඒ ඔය මානසිකාරය අපිට සරල තැනකින් විස්තර කරන්න තියෙන්නේ. අන්න ඒ විදියට මේක මේ දැන් මේ පස්වෙනි කොටසනේ ධම්මානුපස්සනාවේ ඒ කොටස මම මේ කියන විදිහට පුරුදු වෙන්න උත්සාහ කරන්නේ. දැන් ඒකට මම හිතන්නේ මේ වැඩසටහන දැන් අප්ලෝඩ් කරාට පස්සේ නැවත අහනවනේ. අහනකොට මම මේ විස්තර කරපු ටික හොඳට අහලා මානසිකාරය කරන්න ඕනේ කොහොමද කියන අනුපිළිවෙල බලාගන්න. ඊට පස්සේ ඒ විදිහට ටික ටික පුරුදු වෙන්න. එතකොට තේරෙනවා දැන් අපි මේ ඉගෙනගත්ත ඔක්කොම ටික මෙතෙන්ට පාවිච්චි කරන්න වෙනවා. මේ හැම අරමුණකම ඇත්ත දකින්නයි කියන කාරණේ. මේක ගැන මොන හරි ගැටලු ආන්න තියනවද? මොන හරි නොතේරිච්ච දෙයක් මම මේ කියපු විස්තරේ දැනටනම් නෑ මහත්තයා. පැහැදිලිද මං කියන දේ? ඔව් පැහැදිලි. හොඳයි. එහෙනම් අපි ඊළඟ දවසේ ධම්මානුපස්සනාව මානසිකාරය ගමු. දැනට අපි වැඩසටහන සුපුරුදු විදියට අර ඉරිදා දවසටම තියාගමු. ඒ දවසේ යම් විදියකින් වෙනස් වුණත් අපි මේ වගේ සතිය දවසක උදේවරුවකට ගන්න බල. දැනට දිනේ තියාගන්න ලැබෙන ඉරිදා උදේ මං කියන්නම් වෙලාව හරියට. එහෙනම් අද වැඩසටහන සමාප්ත කරන්න පැයකට ආසන්න කාලයක් අපි මේ දහම් සාකච්ඡාව ඉදිරියට ගෙනිච්චා. ඉතින් සුපුරුදු පරිදි මම ඔබතුමියට ඉන්ද්‍රා ඉරංගනී මහත්මියටම ආරාධනා කරනවා අද දවසේ පුණ්‍යානුමෝදනාව සිදු කරන්න කියලා. ඉතින් අපි පුණ්‍යානුමෝදනාවේදී අපි විශේෂයෙන් අපේ සිකුරාදා භාවනා වැඩසටහන පවත්වන පූජනීය බණ්ඩාරවෙල ඥානසිරි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු. අපි මේ කරපු කුසල් උපනිෂ්ඨය වෙලා උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය වහවහා ලැබිලා අපිට මේ ඉදිරි වැඩසටහන් ටික සාර්ථකව කරගෙන යන්න උන්වහන්සේට හැකියාව ලැබේවා, අපිට ඊට වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද අපි කරේ වැඩසටහන 27 වෙනි වැඩසටහන. මගේ මානසිකාරයත් සමග චතුරාර්ය සත්‍ය පිළිබඳව විස්තරයක් මගේ භාවනා ගුරුතුමා මට කළා. ඉතින් අපි මේ වැඩසටහන මම සම්බන්ධ වෙච්ච දවසේ ඉඳලා මම මෙදකින් තමයි
මේ බණ්ඩාරු ඥානසිංහ ස්වාමීන් වහන්සේගේ සතිපට්ඨාන දේශනාවට වැඩසටහන සම්බන්ධ වුණේ. ඒ සම්බන්ධ වෙච්ච දා ඉඳලා මාව මෙතෙන්ට මේ චතුරාර්ය සත්‍ය දේශනාව දක්වා රැගෙන ආවේ මගේ මේ භාවනා ගුරුතුමා. ඉතින් ඒ උතුම් මග මාර්ග මාව රැගෙන ආපු භාවනා ගුරුතුමාට මම ප්‍රාර්ථනා කරනවා පහසුම ප්‍රතිපදාවෙන් උත්තරීතර නිවන අවබෝධ කරගන්නටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා. ඒ වගේම මේ තුමාව බිහි කර මෙතුමාගේ දෙමව්පියන්ටත් මේ ආත්ම භාවයේ වීම පහසුම ප්‍රතිපදාවෙන් උතුම් නිවන අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපට මේ තරම් අදට චතුරාර්ය සත්‍ය දේශනා මේ කායනුපස්සනාව ඉඳන් ධම්මානුපස්සනාව දක්වා මේ ආකාරයට මට පැහැදිලි කරන්නත් මට තේරුම් ගන්නත් ගොඩක් උපකාර වෙනවා අපේ බණ්ඩාරවල ඥානසිරි ස්වාමීන් වහන්සේගේ දේශනා ඒ වැඩසටහන අත සම්බන්ධ වෙච්ච එකකට. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ දැන් රෝගාතුර සිටින නිසා ඒ ස්වාමීන් වහන්සේටත් මා කරන අප මේ කරන වැඩසටහන් වලත් ශක්තිය ධෛර්ය ලැබිලා ස්වාමීන් වහන්සේට නිදුක් නිරවා ඉක්මනටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ පින්වත් ස්වාමීන් වහන්සේගේ දේශනහන්න අපිටත් වාසනාව භාග්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම මේ භාවනා වැඩසටහන් අපිට කරන්න මේ සූම් තාක්ෂණය ලබා දෙන අපගේ ගරු මං අපේ කල්යාණ මිත්‍ර ඩොක්ටර් විජේමාන දොස්තර මහත්මයාට පින් දෙනවා. මේ ආත්ම භාවයේදී මුතු නිවන අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ අභිධර්ම ගුරුතුමන් වෙන ගරු අජන්ත සම්පත් ගුරු පියාණන්ටත් මා කරපු මනසිකාර්යය භවා නිවන අවබෝධ කරගැනීමට නිවන් දොරටුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ මේ මානසිකාර්ය මෙතන අප්ලෝඩ් එකෙන් පස්සේ අහන හුඟක් හොඳ කල්යාණ මිත්‍ර නිහතමානී කල්යාණ මිත්‍ර පිරිසක් ඉන්නවා. ඒ පිරිස අතරේ ඔය ගොඩක් පිට ප්‍රසන්ත මහත්මයා අමර මිස් එහි වගේ අය මේ දේශන අහනවා මම දන්නවා කැමැත්තෙන්ම. ඉතින් ඒ අයට ඒ සියලු දෙනාටත් උතුම් නිවන අවබෝධ කරගන්න මේ පින්කම නිවන් දොරටුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ මේ වැඩසටහන් කරගෙන යන්න අපට ශක්තිය ධෛර්යය ලැබෙනවා. බාහිර දේවරුන්ගෙන් ආරක්ෂාව ලැබෙනවා. ඒ දේවරුන්ටත් මම පින් දෙනවා. මේ පින් ලැබලා ඒ දේවරු නිවන අවබෝධ කරගනිත්වා කියලා. ඒ වගේම මම දැන් මට හොඳ නරක කියා දුන්නු මගේ උතුම් භාවනා ගුරුතුමා ඇතුළු සියලුම ගුරුවරුන් උපහාරයක් වේවා කියලා මම මේ ගාථාව කියලා මගේ පුණ්‍යානුමෝදනාව අවසන් කරනවා. ඕ ආද චිප්පදානේන චිප්පා පින්ති මමංගරුන් සගාර වේන චිත්තේන අහං වන්දාමි තංගරුන්. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. සියලු දෙනාම නිදුක් මගේ භාවනා ගුරුතුමා ඇතුළු සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිවනම අවබෝධ කර ගමිත්වා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි හැම දෙනාට. අපි ලබන වැඩසටහනෙන් නැවත හමු.